සුබ දවසක් කියලා පිළිගන්නවා විස්මස්සල් YouTube channel එකට අදත් ඔයාලා ආදරෙන්. ඔන්න ඔයාලෝනේ කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා අපි. මම මෙතන කලිනුත් වීඩියෝ එකක් කළා මනුස්ස වාසයෙන් කිලෝමීටරයක් විතර ඈතින් තියෙන කනත්තම් මේක. කැලේ වැහිලා තියෙන්නේ. අපි අතුලට යන්නම් දැන් එහෙන් පෙන්නන්නම්. මේ අවට කිසිම මනුස්ස වාසයක් නැහැ කිලෝමීටරයක් විතර යන කල්ලම කැලේ තියෙන්නේ. අඹේ පුස්සේ තමයි මේ කනත්ත තියෙන්නේ. අඹේ පුස්සේ තර ගමක මං ගමේ නම සඳහන් කරන්නේ නැහැ. WhatsApp මාර්ගයෙන් මම ඕන්න අහ ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයාලට ඕනේ නම් අපි පෙන්නන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. තනිකරම කුඹුරු යායක් තියෙනවා. මෙහා පැත්තෙන් තියෙන්නේ කැලේ. මෙහා පැත්තෙන් මාවේ තියෙනවා. මං කලින් මෙතන රෑ වීඩියෝ එකක් කළා. නමුත් එක්ස්පෙරිමන්ට් එකක් කළේ නැහැ. මුල්ම දවස්වල මං channel එක කරන්න පටන් ගත්ත මුල්ම දවස්වල මෙතන වීඩියෝ එකක් කළා. නිකන් අපි අවිල්ල වෙලා පොඩි එකේ ෆීලිංගස් එක බලන්න ගහනවා විතර අවිල්ල වීඩියෝ එකක් කරේ. නමුත් අපි රෑ 12ට අවිල්ල මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. ඒ කරන්න කලින් ඔයාලට දවල් වීඩියෝ එකක් කරන්න හිතුවා මෙතන. මෙතන මොන වගේ තැනක්ද කියලා දවල්ටත් අභිරහස් අද්භූත ස්වභාවයක් ගන්න තැනක් තමයි මෙතන. ඔයාලට පේනවා ඇති මනුස්ස කටහඬක්වත් වාහන සද්දයක්වත් කිසිම දෙයක් නැහැ. සබාධාර්ණ සද්ද විතරයි තියෙන්නේ. මාව ගලනවා එනවා යා පැත්තේ. ගස් කොළන් වල සද්ද එනවා. අපි පෙන්නන්නම් දැන් ඔයාලට කොහමද මෙතන තියෙන්නේ කියලා. මම මෙහෙම බලපුවාම යාළුවනේ මෙතන මේ වටේටම තියෙන්නේ. යා පැත්තේ වත්තක් තියෙනවා. වත්තට මෙහෙම තියෙන්නේ කුඹුරු යාය. ඔයාලට පේනවා ඇති. ඔය කුඹුරු යාය තියෙන්නේ. ඔය කුඹුරු වල වැඩට දවල්ට කොවින් ආවොත්තරෙන්ද අර ඔයාලට පේනවා ඇති. ඔය කුඹුරු යායට එහෙන් තියෙනවා ඇතින් පොල්ලටියක් වගේ පොල්ගස් වගේක්. ඒ හරිය තමයි මනුස්ස වාසයක් ගම් ප්‍රදේශයක් තියෙන්නේ. මේ සේරම කැලේ තියෙන්නේ මෙතන ඉඳන්ම. අමුදැන් ඇතුළට. මේක තමයි පාර. දැන් කැලේ වැහිලා තියෙන්නේ. මොකද මේ දවස්වල තිබෙන වසංගත තත්ත්වයත් එක්කලා මේට භූම දාහනය සඳහා මල සිරුර රැගෙනින් නැහැ. මොකද දැන් ආදාහනෙට අරයි යන හින්දා ඒකයි දැන් මේ කනත්ත මෙහෙම කැලේ වැහිලා තියෙන්නේ. නැත්තම් අනිවාර්යෙන්ම මාසෙක එකක් හරි මෙතෙන්ට අරන් එනවා. අපි ගිහිල්ලා මලමු යලුවනේ ඇතුළට. අන්න අපි දැන් යන්නයි යන්නේ. सीर कटयुत मल्ल बलागन सर्पेवती हिम बलागन इन मिश्रा बलागन अना अनेकर लुक्लिंग अलती वाला पेन मे रूस अस्वलिंगने अच्छा पर्ण दिखे उदू पना तरवागे पर्ण की ना मे कना गुड क्वालिवला तुनाई अतलिया अभी मैं हवस आवे वाला दवा वीडियो पेरल पेन हाल की भूम दाने सिद्धुलाने मिथन तम अतुन तेन अतनी आव पारे मिथन तम अतुन वाले पेन वैती अतम अद्भुत स्वभाव अग्नि आई पिटिपे पेन वैदी वाला सोहना मे मेत के दीम भूमदाने गिरपेक मैं कलिंग वीडियो के ना मल्ल पेना सोहन अभी दंग अतुट ඔය මෑතක දිම භූම දානය කරපු එක හින්දා ඔක එලිපෙහෙලි වෙලා තියෙනවා. අපි අනිවාර්යයෙන්ම මෙතන එනවා යාළුවනේ රෑ 12ට එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. අපි ඔයාලට පෙන්නුවා පාර පාරක් නැහැ. පයින් එන්න තියෙන්නේ කිලෝමීටරයක් වෙලමැද්දෙන්. එහා පැත්තේ මාවයේ දිනවා. අපි ඔයාලට මාවයත් පෙන්වන්නම්. වීඩියෝ එක ටිකක් දිග වෙයි. පුළුවන් තැන් බලන්න. හොඳ වීඩියෝ එකක් වෙයි. මොකද මේ වගේ තැන් හැංගිලා තියෙන්නේ. හැංගිච්ච සුසාන භූමිය. ඒ වගේම අද්භූත සිද්ධි ගොඩක් තියෙනවා මෙතනින් මාවේට යන ගොවියෝ දැකලා තියෙනවා අමුතු සිද්ධි මේ මධ්‍යාහන 12ට තොල්මන් තියෙනවා කියලා කියනවා මේ කනත්තේ අපි දන්නේ ඇත්තද බොරුද කියලා
නමුත් හැබැයි අද්භූත ස්වභාවයක් තියෙනවා. අපි යමු ඇතුළට. මේක තමයි යාළුවනේ සුසාන භූමිය. මම කලිනුත් මේ වීඩියෝ එක කළා. ඔයාලට පේනවා ඇති. මේ ගහ දිහා බලන්න යාළුවනේ. අවුරුදු 50ක් පැරණි ගසක් තමයි මේ තියෙන්නේ. මේ ගසට අවුරුදු 50ක් වෙනවා. එතකොට මේ වටේටම තියෙන කැලෑව මෙතන තිලුක් කැවිලා තියෙන්නේ. මේ මෙතන වලක් තියනවා. අපි යමු ඉතින් බලාගෙන. මෙතනින් එහා පැත්තේ මාවේ තියෙන්නේ. කැලේ වැහිලා තියෙන්නේ. කැලේ දිනුනට යාළුවනේ මම මේ වීඩියෝ එකේ නම් කැලේ පීරගෙන හරි යනවා තියෙන තොන් බලන්න. මේ මෑතකදීම කරපු සොහනක් මෙතන තියෙන්නේ. ඔන්න මම යනවා දැන්. තනියම යන්නේ. හොඳයිද? මම යන්න. සර්පයෝ. මේ හරිය මට මතකයි සොහනක් තිබුණා. වැහිලා තියෙන්නේ. හොයන්න බෑ මගේ යාළුවනේ. ඉලුක් වැවිලා තියෙන්නේ නැත්තම් මේ අවට ගොඩක් තියෙනවා මිනිවලවල්. ඒ වගේම සොහොන්. මේ තියෙන්නේ යාළුවනේ කලගෙඩි සොහොන වටේට නමපු. මේ මෙතන තියෙනවා යාළුවනේ වලක්. මේ තියෙන්නේ සොහොන් වලක්. මේ මෙතන තියෙනවානේ. මේ මෙතන තියෙන බැඳලා නැති අලුතින් භූම දාන කරපු වලක්. ඔයාලට පේනවා ඇති කොන්ක්‍රීට් එක. මෙතන තියෙනවා එක වලක්. අපි තව ටිකක් ගිහිල්ලා බලමු. හරි මෙන්න එපා. ඔබ හිටම් අයියන්. බයයි නම් මම පේන හරියෙන් හිටං. තව සොහොන් ගොඩක් තියෙනවා යාළුවනේ. යන්න බෑ ලුක් ගාලේ. මේ හොයන්න අමාරුයි. ඇත්තටම සොහොන් මෙතන තියෙන අද්භූත බව ඔයාලට පේනවා ඇති. කිසිම මනුස්ස වාසයක් නැහැ. අපි රෑ 12ට අනිවාර්යයෙන් මෙතෙන්ට එනවා එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. අවාසනාවකට අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මිනි වලවල් දෙකයි. එතන තියෙනවා එක වලක්. අර එක මේ ඉලුක් ගාලට වැහිලා ගොඩක් තියෙනවා සොහොන්. ඒ වගේම මිනි වලවල්. මේ අරලිය ගහට යාළුවනේ අවුරුදු 50ක් වයසයි කියලා කියනවා. මේ තියෙන්නේ අරලිය ගහ. ඔයාලෝනේ මේ තියෙන පිටිපස්සෙන් යන්න තියෙන පාර.
මේ වැටිලා තියෙන ගසත්යලුවනේ මේ සුසාන භූමිය ආරම්භයේ තිබි විතරම තිබිච්ච නිසා ඔයාලට පේනවා ඇති දිරලා තියෙන්නේ කවුල විතර ඉතුරු වෙලා තියෙන්නේ කොච්චර වයස ගසද්ද කියලා මේ තියෙන අද්භූත බව ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අපි එහෙම මේ වීඩියෝ ළඟ ළඟ ගේන්නේ නැත්තේ යාළුවනේ මේ වගේ දැන් හොයාගෙන තමයි අපි අරන් ඉන්නේ මොකද අපිට අර මෙතන කියලා ඒවල හැමතැනම වරු කරන්න බෑ මේ මෙතනත් මිනි වලක් තියෙනවා වාගේ මේ තියෙන්නේ පිටිකොළ වැලිපාලම් තියෙනවා මේ තියෙන්නේ මේ මෙතන වලක් තිබිලා තියෙනවා අපි යන් තව ටිකක් එහාට එහා පැත්තට ඔයාලට පේන වැඩි අඳුර දැන් වෙලාවත් එක්ක ගත්තාම නමුත් ඒ වෙලාවට වැඩිය ලොකු අඳුරක් තියෙනවා අනුක්සේක් දවල්ටත් එන්න බයයි කියන එක ඇත්තටම සාධාරණයි මේ උසාන භූමියට මේ පාර මෙතනින් කෙලවර වෙන්නේ කෙලින්ම මාවයට මේ තියෙන්නේ මාවය ඔයාලට පේනවා ඇති තන පේන්නේ යාළුවනේ මාවය හරිම සුන්දර දර්ශනය සුන්දරයි වගේම භයංකාරයි මොකද ඔය තියෙන මාවය ඔය මාවයත් එක්කම තමයි මේ ස්ථාන භූමිය පිහිල්ලා තියෙන්නේ එහා පැත්තෙන් කුඹුරු යාය එහෙමනම් යාළුවනේ ගියා වටේටම බලා ගන්න බැරි වුණා මේ තව තියෙනවා මේ මැදට වෙන්න අනන්තවත් සොහොන් හොයා ගන්න බෑ ඉලුක්කින්ද යන්නත් බයයි සර්පයෝ ඉන්න සපත්තු දාලා ආවේ කියන්න බෑ මේ සපත්තු අසරින් ගත්තොත් කියලා කියේ නැත්තේ මේක අනිවාර්යෙන් අපි මෙතෙන්ට එනවා රෑට එක්ස්පෙරිමන්ට් එකක් කරන්න මොකද අපිට අවාසනාවට බලා ගන්න පුළුවන් උනේ මෙතන සොහොන් දෙකයි මේ කනත් ඉතුරු සේරම වැහිලා තියෙන්නේ මේ මෑතකදී බෝම දාන කරපු සොහොන් දෙක විතරයි තියෙන්නේ මෑතකදී දැන් මාස ගානක මෙහෙට මිනිහක් අරන් ඇවිල්ලා නැහැ බෝම දාන කරන්නත් මොකද දැන් තියෙන වසංගත තත්ත්වයේ උඩ සමහර වෙලාවට දැන් ආදාහනය කරන නිසා ඒක එක හේතුවක් අනිත් එක තමයි අර ගම්මානවල ඉඳලා කිලෝමීටරයක් විතර අරන් ඉන්න තියෙන හින්දා වාහනයක් එන්න බැරි අපහසුතාවයේ හින්දා ගොඩක් වෙලාවට ආදාහනාගාර වලට අර යනවා දැන් මේ ගම්මාන වල සිදුවෙන මරණ මෙතන දැන් අවුරුදු 50ක් විතර පැරණි මේ සුසාන භූමියේ යාළුවනේ ඒ දවස් වල ඉඳන්ම යම් යම් අද්භූත දේවල් තියෙනවා කියලා ගමේ ජනතාව කියනවා සාමාන්‍යයෙන් හවස 6 7 පැන්නාම කුඹරටවත් එන්නේ නැහැ මේ අවට තියෙන කුඹරකටවත් එන්නේ නැහැ හලු අපි ඒ ගමේ කෙනෙක් සම්බන්ධ කරගන්න බැලුවා නමුත් අපිට අපහසු වුණා ඉතින් අපි රෑ 12ට ඇවිල්ලා මෙතන එක්ස්පෙරිමන්ට් එකක් කරනවා අනිවාර්යෙන් අපි හිතනවා අපිට මොනවා දෙයක් බලා ගන්න හරි අහන්න හරි දෙයක් පුළුවන් වෙයි කියලා මෙතන යම් යම් සද්ද එනවා කියලා දැනටත් අමුතු අමුතු දේවල් තියෙනවා